ශ්‍රීලංකා ක්‍රිකට් ක්‍රීඩාවට තුන්ගිරි අවුවේ විශාල සේවයක් කරපු ක්‍රීඩකයෙක් තමයි කුමාර් ධර්මසේන කියන්නේ. ධර්මසේන ක්‍රීඩකෙක් විදිහට ශ්‍රී ලංකාවට ලොකු ගෞරවයක් ලබා දුන්නා වගේම තමයි මේ විදිහ ලෝකයේ ඉන්න දක්ෂතම ක්‍රිකට් විනිසුරුවෙක් විදිහටත් ධර්මසේන ලෝකයේම කැපිපෙන චරිතයක්. ක්‍රිකට් ගැන හසල දැනුමක් කියන ධර්මසේන පසුගිය දවසක තමන්ගේ ලෝක කණ්ඩායම, ඒ කියන්නේ ලෝකයේ ක්‍රිකට් වැඩකාරයෝ අතරින් තමන් නම් කරන 11 නම් කරලා තිබුණා. මේ කණ්ඩායමේ ධර්මසේන ආරම්භක පිටකරු විදිහට නම් කරන්නේ ශ්‍රී ලංකා සුපිරි ආරම්භක පිටකරු සනත් ජයසූරිය, ඕස්ට්‍රේලියාව නියෝජනය කළ දක්ෂ ආරම්භක පිටකරුවෙක් වෙන මැතිව් හේඩන්. ධර්මසේන කියන්නේ මේ දෙන්න එක් දින වගේම ටෙස්ට් තරගයකටත් ආරම්භක පිටකරු විදිහට හොඳයි කියලා. ධර්මසේන නම් කරන කණ්ඩායමේ නායකත්වයේ වගේම අංක 3 ප්‍රතිකරණ ස්ථානය දෙන්නේ ඕස්ට්‍රේලියාව හිටපු ක්‍රිකට් නායක රිකී පොන්ටින්ට. පිටිය වටේම පන්දුවට පහර දෙන්න පුළුවන් පොන්ටින් තමයි මෙතනට හොඳම කියලා ධර්මසේන කියන්නේ. අංක 4 ප්‍රතිකරුවා විදියට නම් කරන්නේ ටෙස්ට් එක් දින වැඩිම ලකුණු ලාභියා විදියට වාර්තාපති උඩමින් සචින් තෙන්ඩුල්කර්. අංක 5 ප්‍රතිකරුවා විදියට නම් කරන්නේ තවත් සුපිරි ප්‍රතිකරුවෙක්, ඒ තමයි බ්‍රයන් ලාරා. ලාරා තමයි ටෙස්ට් ඉනිමක වැඩිම ලකුණු ප්‍රමාණය ගත්ත ක්‍රීඩකයා විදියට වාර්තාපතේ ඉන්නේ. අංක 6 ප්‍රතිකරුවා වගේම කණ්ඩායමේ කඩුල් රකින්න විදියට නම් කරලා තියෙන සුපිරි ප්‍රතිකරු කුමාර් සංගක්කාර. සංග කඩුල් රකින්නෙක් විදියටත් ජාත්‍යන්තර පිටින් සෑහෙන වැඩ පෙන්නපු කෙනෙක් කියලා තමයි ධර්මසේන කියන්නේ. කණ්ඩායමේ අංක 7 ක්‍රීඩකයා විදියට නම් කරලා තියෙන්නේ අපේ කාලේ අපි දකින්න ලැබුණු දක්ෂම තුන්විරව ක්‍රීඩකෙක් වුණු ජැක් කාලිස්. කණ්ඩායමේ වේගපන්දු බලකායේ එක පුරුකක් විදියට නම් කරලා තියෙන්නේ පාකිස්තානයේ බිහි කළ සුපිරි වමත් වේගපන්දුවන් ක්‍රීඩක වාසිම අක්‍රම්. මේ කණ්ඩායමේ දඟපන්දු බලකායත් ලේසි නෑ. පිටරක පන්දු යවන්නෙක් විදියට සුපිරි ක්‍රීඩක මුත්තයා මුරලිදර නම් කරන ධර්මසේන කියන්නේ පාදක පන්දු යවන්නෙක් විදියට ෂේන් වෝන් තමන් නම් කරන්න කණ්ඩායමට එකතු කරගන්නවා කියලා. ඒ වගේම කණ්ඩායමට තවත් දක්ෂ වේගපන්දු යවන්නෙක් ධර්මසේන නම් කරලා තියෙනවා. ඒ තමයි ග්ලෙන් මැග්‍රාත්. මේ තමයි ධර්මසේනගේ කණ්ඩායම. ඔයාලගේ කණ්ඩායමත් අපිට කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. ඔබ තවමත් අපේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න, මේ වීඩියෝ දිනපතා බලන්න. ඒ වගේම ක්‍රිකට් වලට කැමති ඔබේ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්න අමතක කරන්න එපා. ක්‍රිකට් පිටියේ නැවුම් දේ සබින් තවත් අලුත් වීඩියෝකින් හමු වෙනතුරු ක්‍රිකට් ලංකාවෙතින් ඔයාට සුබ දවසක්.